අයිබුවන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අයිබුවන් සුබ දවසක් වැඩසටහන අපි හැමදාමත් ආරම්භ කරන්නේ ඔබට අයිබුවන් සුබ දවසක් වේට කියන ප්‍රාර්ථනාවත් එක්ක. මහමැතිවරණයට තව තියෙන්නේ හරියටම දවස් 3යි. අද විශේෂත්වයක් තියෙනවා. අද මැදින් රාත්‍රී 12න් මැතිවරණ ප්‍රචාර කටයුතු අවසන් වෙනවා. ඒ නිසා අද දේශපාලන පක්ෂ බොහොමයක් Tamanගේ අවසන් රැලි පවත්වන්නට කටයුතු සූදානම් කරන වෙලාව. ඉතින් මේ අවස්ථාවේදී අපිට කියන්නට තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි මේ අවසන් රැලි පැවැත්වෙනවා සහ කාලගුණයත් ඒකට යම් ආකාරයකින් අද හරස් වේවිද කියන සැකයකුත් තියෙනවා. අද උදේ 4:00 වගේ කොළඹ ප්‍රදේශයේ නම් වැසි ඇති වෙනවා. කොළඹ ප්‍රදේශයේ විතරක් නෙවෙයි සබරගම, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා කියලායි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නම් පවසන්නේ. ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇති වෙන්නටත් හැකියාව තියෙනවා. වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් ඇති වෙනවා. එමගින් ඌව පළාතේ ස්ථාන සුවල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි කියලායි සඳහන් කරන්නේ. මැතිවරණ ප්‍රචාරක කටයුතුත් අවසන් වෙන දිනේදී මේ වගේ කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ කියන කාරණය පිළිබඳවත් අපි මුලින්ම මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මැතිවරණය පිළිබඳව අද ජාතික පුවත්පත් බොහොමයක්ම තොරතුරු වාර්තා කරලා තිනවා. මැතිවරණයේ අවසන් දිනේ නිසා මැතිවරණයෙන් පස්සේ මොන වගේ කාරණා සිද්ධ වෙන්නේ, මැතිවරණයේ සූදානම් මොන විදිහටද, ඒ වගේම එක් එක් දේශපාලන පක්ෂවල නායකින් ජනතා නියුජිතින් මොන වගේ අදහස්ද පළ කරන්නේ, මේ කාරණා පිළිබඳ බොහොමයක් තොරතුරු අද ජාතික පුවත්පත්වල අන්තර්ගතයි. අපි මුලින්ම අවධානය යොමු කරමු සිළුමිණ පුවත්පතට. සිළුමිණ පුවත්පතේ ප්‍රධාන පුවත මහා මැතිවරණයෙන් පසු ආණ්ඩුව සවිබල ගන්වන්න විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක්. මහා මැතිවරණයෙන් පසුව එජාපයේ සහ සමගි ජනබලවේගයේ ප්‍රබලයන් රැසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබී තිබෙනවා. මේ පිළිබඳ සාකච්ඡාව වට දෙකක් ඉකුත් සතියේ පැවති අතර ඉන් එක් සාකච්ඡාවක් කොළඹදී සහ අනෙක් සාකච්ඡාව මහනුවරදී පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා කියලයි අද සිළුමිණ පුවත්පත වාර්තා කරන්නේ. මෙම සාකච්ඡාවට එජාපයේ සහ සමගි ජනබලවේගයේ ප්‍රබලයන් 6 දෙනෙකු සහභාගි වෙලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. මහමැතිවරණයෙන් පසු ආණ්ඩුව 3-2 බලයක් නොලැබුණහොත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජයට සහය දීමට ආණ්ඩුවට එක්වන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අරමුණ වෙලා තියෙනවා කියලායි අද මේ විදිහට තොරතුරු ගෙනවිත් තිබෙන්නේ ප්‍රධාන පුවත විදිහට සිළුමිණ පුවත්පත. ඒ වගේම පළමු ඡන්ද ප්‍රතිඵලයේ 6 වෙනිදා පස්වරු 4ට නිකුත් කරන්නට හැකියාව ලැබෙනවා කියලායි මැතිවරණ කොමිසම් සභාව සඳහන් කරන්නේ. මනාප ප්‍රතිඵල 7 වෙනිදා වෙනකොට අපට දැනගන්නට හැකියාව ලැබේ. මහමැතිවරණයේ පළමු ප්‍රතිඵලය 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසුරු 4 වන විට ලබා දිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සිළුමිණට ප්‍රකාශ කරලා තියෙනවා. ලබන 5 වෙනිදා ඡන්දය දමා අවසන් වූ පසු සියලුම ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීමෙන් පසු ඡන්ද පත්‍රිකා ගණන් කිරීම 6 වෙනිදා පෙරවරු 8ට ආරම්භ කරනවා කියලායි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළ තියෙන ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ පසුව එක දිගට මෙම කටයුතු සිදු කෙරෙන හේයින් සියලු මනාප ප්‍රතිඵල 7 වෙනිදා පස්වරුව වෙන විට ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බවද කොමසාරිස් ජෙනරාල් වරයා සඳහන් කළ තියෙන බව අද සිළුමිණ මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙනවා. අද මේ ප්‍රතිඵල නිකුත් කරමින් මොන විදිහටද මේ කාරණා පිළිබඳවයි ඒ තොරතුරෙන් අවධානය යොමු කළේ. ඒ වගේම මහමැතිවරණයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය අපේක්ෂකින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමා දිවයින පුරා ජනරැලි මාලාවකටම පසුගිය දිනවල සහභාගී වුණා. එක් ජනරැලියකට සහභාගී වූ අවස්ථාවක් ඡායාරූපයක් සමගින් වාර්තා කරනවා. මහමැතිවරණයේ පස්වෙනි බදාදා පැවැත්වෙන අතර ඒ පිළිබඳ පැවති ජනහමු 210කට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. ඉකුත් ජූලි 29 වෙනිදා මතුගම ගලමත්ත සතිපොළ භූමියේ පැවති ජනහමුවට එක් වූ ජනාධිපතිවරයා රැස්ස සිටි සිසුන් ඇතුළු පිරිසක් සමග ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කළ අන්දමයි මේ ඡායාරූපයේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පැස්කුවල් සහ යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතාද මේ ඡායාරූපය අපිට දකින්නට හැකියාව තිබෙනවා. මෙවර මහමැතිවරණයේ ප්‍රචාර කටයුතු වල විශේෂත්වයක් වෙනසක් වෙනදා වගේ නෙවෙයි. වෙනදා නම් අපි දකින්නේ විශාල ක්‍රීඩාංගණවල මහා ජනකායක් එකතු කරමින් ජනහමු පැවැත්වෙනවා. වේදිකාවට නගින දේශපාලන නායකයන් තමන්ගේ අදහස් දක්වනවා. නමුත් ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රදායෙන් ඔබට යමින් වෙනත් ආකාරයේ මැතිවරණ ප්‍රචාර කටයුත්තක් සහ ජනතාවගේ ගැටලු හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් බවට මේ මැතිවරණ ව්‍යාපාරයේ පත් කරපත් බවක් තමයි අපිට දක්න ලැබුණේ. විශේෂයෙන්ම එතුමා උතුරු මැද, වයඹ, ඒ වගේම නැගෙනහිර, දකුණු මේ පළාත් සියල්ලගේම සංචාරය කරමින් ජනහමුවලදී ජනතාවගේ හඬට තමයි එතුමා සවන් දුන්න බවක් අපිට දක්නට ලැබුණේ. මේ ජනහමුවලදී එතුමන්ට ජනතාව විවිධ ගැටලු
ඉදිරිපත් කළා. ඒවට මේ මොහොතේ ලබා දී හැකි විසඳුම් ලබා දෙන්නට ජනාධිපතිතුමා කටයුතු කළා. ඒ වගේම තමයි එහිදී විශාල වශයෙන් ඉල්ලීම් ලැබුණේ මේ අපිට රුපියල් 20000ක් දෙන්න, අපිට රුපියල් 5000ක් දෙන්න. ඒ ඉල්ලීම් නෙමේ ජනතාවගෙන් ලැබුණේ. තමන්ගේ වගා කටයුතු වලට වතුර ටික ලබා දෙන්න, වනාලි ගැටලුවට විසඳුම් ලබා දෙන්න. මේවා තමයි ජනතාවගේ සැබෑ ගැටලු බව මේ ජන හමුවේදී ප්‍රවෘත්තිංශ වෙත ලැබුණු රූපරාමුව සෙත් අපිට දැක ගන්නට අහන්නට අවස්ථාව ලැබුණා. ඉතින් ඊටාම සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් හැටියට ජනාධිපතිතුමන් සහභාගී වූ මේ මැතිවරණ ව්‍යාපාරේ අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම සිළුමින පුවත්පත තවත් තොරතුරක් වාර්තා කරනවා ඡායාරූපයක් සමගින්. යහපාලන රජයේ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ සිදුව ඇති ක්‍රියාවන් පිළිබඳව බොහෝ සෙයින් කතාබහට ලක් වුණා. ඉතින් ඊට අදාළ වාර්තාව පසුගිය දිනක ජන අග්‍රාමාත්‍යවරයාට බාර දුන්නා. ඒ ඡායාරූපයක් තමයි සඳහන් වෙන්නේ. 2016-2019 දක්වා කාලවකවානුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ මූල්‍ය වංචාවන් සහ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වුණා. මේ වෙන විටේ දේශපාලන වේදිකාවෙත් විශාල කතාබහකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මැතිවරණ සහ මැතිවරණ පැමිණිලි පිළිබඳව කතාබහ කරන විට මැතිවරණ පැමිණිලි 6000ක් ලැබී තිබෙනවා කියලායි වාර්තා කරන්නේ සිළුමිණ පුවත්පත. මැතිවරණ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා වන විට කොමිසම් වෙත ලැබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 6000කට ආසන්න වී තිබුණු අතර ෆෙඩරල් සංවිධානයේ මැතිවරණ නීති උල්ලංඝනය පිළිබඳ සිදුවීම් 2031ක්ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ වෙත සිදුවීම් 691ක්ද වාර්තා වෙලා තියෙනවා කියලායි අද සිළුමිණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඊන අනතුරු අපි යන්නට සූදානම් වෙනවා තවත් තොරතුරු කරේ තමයි මේ මැතිවරණයට ගමේ යන්නේ කොහොමද, ඡන්දය දෙන්න අවස්ථාව උදා කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවත් බලාපොරොත්තු වෙන ජනතාවට ඡන්දය දෙන්න ගමේ යන්න බස් 600ක් යොදවන්නටත් කටයුතු කරලා තියෙනවා. මහමැතිවරණය වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීමට බස් 600ක් පමණ යොදවන බව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යවරයා සඳහන් කරන තොරතුරත් අද සිළුමිණයි වාර්තා කරන්නේ. කොමුණත් හෙට පොහෝ දිනේ, ඒ වගේම අනිද්දා දිනේ සහ බදාදා දිනේ ඉතින් ඔබට හැකියාවක් තියෙනවා දීර්ඝ නිවාඩුවක් ලබා ගන්නටත්, එහෙම නැත්නම් ඡන්දය ප්‍රකාශ කරන්නට යන්නට අවශ්‍ය දුම්රිය සහ බස් යොදවන්නට කොළඹ සිට යොදවන්නට මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම යකඩයා බෙලියත්ත සිට හම්බන්තොටට යයි කියලා තොරතුරුකුත් අද වාර්තා කරනවා සිරිමින පුවත්පත. මාතර සිට බෙලියත්ත දක්වා වන දුම්රිය මාර්ගයේ හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ සඳහන් කරන බවත් අද සිළුමිණයි මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඉන් අනතුරු අපි යනවා මෞබිම් පුවත්පතට. මෞබිම් පුවත්පතේ අපි තෝරාගත්තේ අපි අවසන් රැලි අද පැවැත්වෙන බව සඳහන් කළා. අද මධ්‍යම රාත්‍රියේ 12:00 මැතිවරණ ප්‍රචාර කටයුතු අවසන් වෙනවා. ඉතින් අවසන් රැලි පැවැත්වෙන්නේ මොන මොන ප්‍රදේශවලද දේශපාලන නායකින් සහභාගී වෙන. අවසන් රැලි ගැන කතා කරනකොට මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලේදී අවසන් ජන රැලියටෙක් වෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා මැදකොළඹදී තමයි අවසන් ජන රැලියට එක් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ජන රැලියට එක් වන්නේ මාලිගාවත්ත ප්‍රදේශයේදී. ඒ වගේම අනු කුමාර දිසානායක මහතා අවසන් ජන රැලියට එක් වන්නේ අලුත් කඩේ ප්‍රදේශයේදී කියලායි මෞබිම පුවත්පතද තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පිළිබඳවත් තොරතුරු පසුගිය දිනවල දිගින් දිගටම වාර්තා වුණා. බොරු සාක්ෂි හදපු ගිනියා විසෙල්ලම ශානිගේ අතේ පත්තු වෙයි කියලායි තොරතුරු මේ විදිහට වාර්තා කරන්නේ. අගෝස්තු 7 වෙනිදා දක්වා රිමාන්ඩ් කියන කාරණය අද මෞබිම් පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට විරුද්ධව ඇති මොහොමඩ් සියාම් ඝාතනය සඳහා යොදාගත් ගිනියා වියත්අඩංගුවට ගැනීම සඳහා කරන ලද විමර්ශනයේදී බොරු සාක්ෂි අනුව අසත්‍ය නඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු මත අත්අඩංගුවටගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ලබන 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට ගම්පහ අධිකරණයේදී තීරණය කළා තියෙනවා. ඒ පිළිබඳවයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම දැන් වසර ගණනාවක් තිස්සේ ගම්මිරිස් පිළිබඳව දේශපාලන වේදිකාවෙත් කතාබහට ලක් වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ උසස් තත්ත්වයේ ගම්මිරිස් තියෙනකොට වෙනත් රටවලින් ගෙනැල්ලා ප්‍රතිපානනය කිරීමේ කටයුතු නිසා අපේ රටේ ගම්මිරිස් වගාවට ගම්මිරිස් ගොවීන්ට සිදු වූ හානියත් එක්ක මේක දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ජනාධිපතිතුම උපදෙස් දීලා තියෙනවා ගම්මිරිස් මිල නන්වන්න, ජනපතිගෙන් නිලධාරින්ට ඉලක්කයක් කියන කාරණේ. දැන් මේ වෙනකොට වෙනත් රටවලින් ගම්මිරිස් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඉතින් නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා ගම්මිරිස් වගාව වැඩි දියුණු කරන්න, උසස් ප්‍රභේද හඳුන්වා දෙන්න, මේ ආදී කාරණා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න කියලායි
ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙන්නේ. පසුගිය දවස්වලයේ මොන්රාගල වගේ ප්‍රදේශවල ජනහමුවලදී ජනතාව මේ සම්බන්ධයෙන් බොහෝ ගැටලු ඉදිරිපත් කරා. ඉතින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා නිලධාරීන්ට උපදෙස් දීලා තිනවා, ඉලක්කයක් දීලා තිනවා, ගම්මිරිස් මිල නන්වන්න ඔබගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියන කාරණේ. ඒ වගේම අගමැතිවරයා කරන ප්‍රකාශයකුත් අද මෞබිම වාර්තා කර තිබෙනවා. බුද්ධිමත් පළපුරුදු හා තරුණ නියෝජනයක් පාර්ලිමේන්තුවට එවන්න කියලයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ වගේම අධ්‍යාපන වෘත්තිකයන්ට ඩලස්ගෙන් ගෞරවනීය හැඳුනුම්පතක් කියන තොරතුරුත් අද මෞබිම වාර්තා කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවල් නිරත වෙලා ඉන්න වෘත්තිකයන් සියලු දෙනාට ගෞරවනීය හැඳුනුම්පතක් ලබා දීමට කටයුතු කරනවා කියලයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් සලහපෙරුම් මහතා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම රිෂාඩ් බදුදීන් මහතා පිළිබඳවත් ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙනවා. රිෂාඩ් CID මඟහරී කියලයි මෞබිම් පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙරේදා දින පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට දැනුම් දී තිබුණද ඔහු එම දෙපාර්තමේන්තුවට පැමිණ නැති බවද වාර්තා වෙනවා කියලයි සඳහන් කරන්නේ. ඒ වගේම ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තවත් දෙදෙනෙකුට මරණ දඬුවම නිකුත්ව තොරතුරු ඔබ මේ වෙන විටත් දන්නවාද? සත්‍යන්ත පුවත්පත්වල ඒ ගැනත් තොරතුරු වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණ ඉදිරිපත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට රත්නපුර පූර්වගාමී මහාධිකරණ විනිසුරු රොහන් ජයසූරිය විසින් පෙරේදා මරණ දඬුවම නිකුත් කළා තියෙනවා. මේ මරණ දඬුවම නිකුත් කිරීමත් එක්ක මෙතුමාට මහමැතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් ලැබෙයිද, මේ ආදී කාරණා පිළිබඳව බොහෝ සෙයින් කතා බහට ලක් වෙනවා. ඊයේ රත්නපුරයේ පැවති මාධ්‍ය හමුවකදී අපේක්ෂක වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ ඉහළ උසාවියක ඇපෑලක් ක්‍රියාත්මක වන අවස්ථාවක ඡන්දයේ ඉල්ලීමේ ඡන්දයේ ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වෙන්නේ නැහැ කියන කාරණයයි ඔහු සඳහන් කළේ. අපිට ඒ පිළිබඳව තොරතුරු ඉදිරි දිනවලදී දැනගන්නට හැකියාව ලැබේ. ඒ වගේම ජූලි මාසයේ අපනයන ආදායම 7%කින් ඉහළට ගිය තොරතුරුකුත් වාර්තා කරනවා. මේ කොරෝනා වසංග තත්ත්වයත් එක්ක අපනයන ආදායම යම් ආකාරයක අඩුවීමක් දක්නට ලැබුණා. කොහොම වුණත් ජූලි මාසයේ අපනයන ආදායම 7%කින් ඉහළ ගොස් තිබෙන බව අද මෞබිම් පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ. ඊට පස්සේ අපි යනවා දිවයින ඉරිදා සංග්‍රහයට. දිවයින ඉරිදා සංග්‍රහයේ තොරතුරු වාර්තා කරනවා. මේ මැතිවරණ ප්‍රචාර කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කියන කාරණේ. ඒ වගේම සමහර අපේක්ෂකයන් පාතාලෙන් සල්ලි අරන් කියලා තොරතුරක් අද දිවයින ඉරිදා සංග්‍රහයේ වාර්තා කරනවා. මහමැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ කිහිපයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිප දෙනෙකුට පාතාල ප්‍රධාන පෙළේ සමාජිකයන් කිහිප දෙනෙකු විසින් මූල්‍ය ආධාර සහ පිරිස් බලය ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා කියලයි දිවයින ඉරිදා සංග්‍රහය අද ප්‍රධාන පුවත විදිහට වාර්තා කරන්නේ. ඒ වගේම දිවයින ඉරිදා සංග්‍රහයේ අතුල් පිටුවක වාර්තා වන තොරතුරක් නව පාර්ලිමේන්තුව කැඳවන ගැසට්ටුව මේ සතියේ නිකුත් කරනවා කියලයි වාර්තා වෙන්නේ. නව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම මැතිවරණ දින සිට සති දෙකක් ඇතුළත පැවැත්වෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මංගල රැස්වීම පැවැත්වෙන දිනේ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයේ ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ඇතැයිද වාර්තා වෙනවා. ජනාධිපතිවරයාකුත් මාර්තු මාස 2 පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම මැයි 14 වෙනිදා පැවැත්වෙන බවට නියෝග කර තිබුණා. එහෙත් COVID-19 වසංග තත්ත්ව හේතුවෙන් මැතිවරණ දිනය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කිරීමත් සමගම පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ දිනය වෙනස් වුණා. ඉතින් ඒ අනුව ඉදිරි සතියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම අපි යන්නට සූදානම් වෙනවා ඊළඟට ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ තොරතුරු බොහොමයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 20 පෙර පැවැත්වීමට නියමිත බවත්, ඒ වගේම තවත් මැතිවරණයේ සම්බන්ධ කාරණා බොහොමයක් තියෙනවා. අනියමු කරන්නට ඉරිදා ලංකාදීප සංග්‍රහය අද වාර්තා කරලා තියෙන මොනවද ප්‍රධාන පුවත විදිහට? පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 20 පෙර කියන කාරණේ නව ඇමැති මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දීමට නියමිතයිලු. ලබන බදාදා පැවැත්වෙන මහමැතිවරණින් තේරීපත් වන අභිනව පාර්ලිමේන්තුව ලබන 20 පෙර රැස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. නව පාර්ලිමේන්තුව කැඳවන දිනේ ඇතුළත් අතිවිශේෂ කැසට් නිවේදනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන සතියේ දිනුකුත් කරන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ පිළිබඳව දිවයින ඉරිදා සංග්‍රහයත් තොරතුරු වාර්තා කරලා තිබුණා. ඊට පස්සේ අවසන් මනා ප්‍රතිඵලයේ සිකුරාදා රාත්‍රී නිකුත් කිරීමට හැකියාව ලැබුණු ඇති බව සඳහන් කරන තොරතුරත් අද ඉරිදා ලංකාදීපේ වාර්තා කරනවා. ලබන පසුනිදා සෞඛ්‍ය උපදෙස් මත පවත්වන ලබන පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් මනාප ප්‍රතිඵල සිකුරාදා රාත්‍රී වන විට නිකුත් කර අවසන් කිරීමට හැකි වෙතැයි මැතිවරණ කොමිසම විශ්වාසය පළ කරනවා. ඡන්දයට පෙර මැතිවරණ
නිවදහරින්ගේ ගමන් මළු පිරික්සයි කියලා තොරතුරකුත් අද ලංකාදීපයේ මුල් පිටුවේ වාර්තා කරලා තියෙන්නේ. ලබන පසුවෙනිදා ඡන්ද විමසීම ආරම්භ කිරීමට පෙර රාජකාරියේදී සිටින පොලිස් නිලධාරින් මැතිවරණ නිලධාරින්ගේ හා ඡන්ද නියෝජිතයන්ගේ ගමන් මළු වල අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය තිබේදයි පරීක්ෂා කළ යුතු බවට නියම කර තිබෙනවා කියලායි තොරතුරු ගෙනවිත් තිබෙන්නේ. ඒ වගේම දැන් මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයන් 7452ක් පිළිගත් දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුව යන්නේ 225යි. මේ නිසා තමයි දැන් මනාප පුරයේ ඒ වගේම මැතිවරණ උණුසුම විවිධ වාග් ප්‍රහාර මැතිවරණ වේදිකාවේ වැඩි වැඩියෙන් දක්න ලැබෙන්නේ. කොහොම වුණත් අපේක්ෂකයන් 7452ක් ඉදිරිපත් වුණත් මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දිනක නිකුත් කළ තිබුණු තොරතුරක වාර්තා වුණේ 2500ක් විතර තමයි. මේ 7452 අතරින් වඩා ක්‍රියාකාරී මට්ටමක් ඉන්නේ. කොහොම වුණත් මේ 2500 අතරනුත් 225යි. පාර්ලිමේන්තුවට තීරීපත් වෙන්නේ මේ 225 අතරනුත් 29 දෙනෙක් තීරීපත් වන්නේ ජාතික ලයිස්තුවෙන් 196 දෙනෙකු පමණයි හැකියාව ලැබෙන්නේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට තීරීපත් වන්නට. අපි බලමු මේ ඡන්ද උණුසුම මොන විදිහට සිදුවේද, ඒ දේශපාලන පක්ෂයේ ඒ දිස්ත්‍රික්කවලින් මොන වගේ ආසන මට්ටමක් දිනා ගනීද කියන කාරණේ. ඉන් අනතුරුව තවත් තොරතුරකට අපි යන්න සූදානම් වෙනවා. එරිදා ලංකාදීප සංග්‍රහයේ හිටපු කොටි සමාජිකයන් පුබුදුවන ඩයස්පෝරාව දැඩි වෑයමක කියලයි ආරක්ෂක ලේකම් මේ ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරන්නේ. අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් අය පරණ එල්ටීටී සමාජිකයන් යළි පුබුදුවා ගැනීමට උත්සාහ දරමින් සිටි යත් අපේ බුද්ධිඅංශිෂා ඉතා ශක්තිමත් නිසා එම කටයුතු පාලනය කර තිබෙන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරන බවත් අද ලංකාදීපේ මුල් පිටුවේම තොරතුරු ගෙනවෙත් තිබෙනවා. ඒ වගේම එජාපේ පළාත් පාලන මන්ත්‍රීන් තවත් 200ක් ඉවතට කියලා තොරතුරුකුත් අද වාර්තා කරලා තියෙනවා. එජාපේ පත්ව සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන් 1700ක් අතරින් 200ක පමණ පිරිසකගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදාළ විනය පරීක්ෂණ කරමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරන්නේ. සමගි ජන බලවේගයට සහාය දක්වන පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ මේ විදිහට පක්ෂ සමාජිකත්වය අත්විඳීමට තීරණය කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මේ සම්බන්ධයෙන් බොහෝ තීරණ අරන් තියෙනවා. කමිටු කිහිපයක් පත් කළා කියලායි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පසුගිය දවස්වල පැවති මාධ්‍ය හමුවලදී අනාවරණය වුණේ. කෘත්‍ය අධිකාරි මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ අරගෙන තිබුණා. අපි ඊළඟට යන්නට සූදානම් වෙනවා සතියග අරුණට. සතියග අරුණ අද වාර්තා කරන තොරතුරු මැතිවරණය පිළිබඳවමයි. අගෝස්තු 5 මැතිවරණයේ සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දයට සූදානම් වෙනවා කියලයි සඳහන් කරන්නේ. සෞඛ්‍ය සේවකයන් දසදහසක් යොදවලා තියෙනවා මැතිවරණ කටයුතු නිරීක්ෂණය කරන්න. ඡන්ද මධ්‍යස්ථාන ආවරණයේ PHI 2800ක් වෙනදා මැතිවරණ නිරීක්ෂකින් සහභාගී වෙන අතරවාරයේදී දැන් මෙවර ටිකක් වැඩි වෙලා තියෙනවා. PHI 2800ක් විතර යොදවලා තියෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. ඡන්ද මධ්‍යස්ථාන 3 වරක් විෂ බීජාණු හරණය කරනවා. මුඛාවරණ නොපැළඳෙන අයට මුඛාවරණයක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. කළු හෝ නිල් පෑනක් රැගෙන එන්න කියලා ඉල්ලීමකුත් කරනවා. මේ මැතිවරණයට අදාළ විශාල ඡායාරූපිකුත් එක්ක මැතිවරණ ඡන්ද පෙට්ටි සහ ඒවා බෙදාහරණ ආකාරය පිළිබඳ ඡායාරූපිකුත් එක්කයි මේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. කොහොම වුණත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දිගින් දිගටම සඳහන් කරන්නේ COVID-19 රෝගයේ මේ මැතිවරණයේ පැවැත්වෙන අවස්ථාවේ ඡන්ද මධ්‍යස්ථානවලින් හෝ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් හෝ බෝවීමට කිසිදු ඉඩක් තබන්නේ නැහැ කියන කාරණේ. ඒ අනුව ඔහු ඉල්ලා සිටියේ ජනතා විශ්වාසයෙන් යුතුව ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙන්න කියන කාරණේ. ඡන්ද මධ්‍යස්ථානයක් 3 වරක් විෂ බීජාණු හරණය කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මද්රව්‍ය ජාවාරම් පිළිබඳවත් ටිකක් වැඩිපුර කතා වෙනවා. සතිය ගරුණේ ගැන තොරතුරක් වාර්තා කරනවා. මද්රව්‍ය ජාවාරමේ අලුත්ම එක ඇෆ්ගනිස්තානයේ ණයට ගෙනත් අත්අඩංගුවට පත් වූ බව හඟවා මුදල් නොදෙයි කියන එකයි මේ විදිහට තොරතුරු ගෙනවෙත් තිබෙන්නේ. තොග පිටින් පසුගිය කාලයේ මෙරටදී හමු වූ හෙරොයින් හා කොකේන් අලෙවිකර මුදල් ලබා දීමට ගෙනවිත් ඇති අතර අත්අඩංගුවට පත් වූ අය පවසා මුදල් නොගෙවෙන බවට තොරතුරක් මේ වෙනකොට ආරක්ෂක අංශ නැත්තම් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. ඒ පිළිබඳවයි අද තොරතුරු මේ විදිහට වාර්තා කරන්නේ. ණයට ඇෆ්ගනිස්තානයෙන් අරගෙනනවා. අරගෙනාවට පස්සේ ඒක අත්අඩංගුවට පත් වුණා කියලා එහෙට ප්‍රකාශ කරලා මුදල් ගෙවන්නේ නැති තත්ත්වයක් තමයි මේ මද්රව්‍ය ජාවාරමේ අලුත්ම කතාව. ඒ පිළිබඳවයි අද සතියග අරුණ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම තවත් තොරතුරකට අපි යන්නට සූදානම්. පක්ෂයේ නෙරපීම කල් දමන්න සජිත් රනිල් ඉදිරියේ දනින් වැටේ කියලා සඳහන් කරන්නේ. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවේ වැඩි කතාබහ ඉදිරියේ ජයග්‍රහණය කිරීම හෝ ආණ්ඩු පිහිටුවීම පිළිබඳව නෙවෙයි වැඩි කතාබහ පත් වෙලා තියෙන්නේ මේ පක්ෂ දෙක අතර අර්බුදයේ සම්බන්ධයෙන්, සමාජිකයන් ඉවත් කිරීම සම්බන්ධයෙන්. කොහොම වුණත් සතිය ගරුණ වාර්තා කරන්නේ පක්ෂයේ නෙරපීම කල් දමන්න සජිත් රනිල් ඉදිරියේ දනින් වැටේ. සජිත්ගේ තාත්තා ගැන සිතා
තීන්දුව කල්දායි කියලයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. පක්ෂයේ නිර්පාහැරීම ප්‍රමාද කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තුන්වෙනි පාර්ශවයක් මගින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියලා අද තොරතුරු මේ විදිහට වාර්තා කරලා තියෙනවා සත්‍යාග අරුණ පුවත්පත. අපි යනවා ඇත්ත පුවත්පතට. ඇත්ත පුවත්පතේ අද ප්‍රධාන තොරතුරු පොදු ජන පෙරමුණ ඉදිරියෙන් මැතිසබේට අලුත් මුහුණු කියලායි වාර්තා කරන්නේ. 2020 අගෝස්තු 5 වැනි දිනට යෙදෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ උතුරු සහ නැගෙනහිර පළාත් හැරෙන්නට සෙසු සියලු දිස්ත්‍රික්කවලින් ඉදිරියෙන් සිටින බව සමීක්ෂණ වාර්තාවලින් පැහැදිලි වෙනවා. මෙවර මැතිවරණයේදී පොදු ජන පෙරමුණෙන්ම සෙසු පක්ෂවලට අයත් අපේක්ෂකයන් වෙනදා මෙන් සාමූහිකත්වයෙන් තොරව වෙන වෙනම සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම දක්නට ලැබෙන බව විශේෂත්වයක්. කොහොමුණත් උතුරු නැගෙනහිර පළාත් හැරෙන්නට දිවයින අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක ජය ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකියාවක් ලැබෙන බව කරන ලද සමීක්ෂණයකින් පැහැදිලි වෙනවා කියලයි ඇත්ත පුවත්පත අද තොරතුරු ගෙනවෙත් තිබෙන්නේ. ඇත්ත පුවත්පතේ අපි ඇතුල් පිටුවක ලිපියක් වෙතත් අවධානය යොමු කරන්න සූදානම්. නව ලිබරල්වාදී මගෙන් මිදෙමු. මෙහෙම කියන්නේ කවුද? ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ජාත්‍යන්තර කටයුතු ලේකම් පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තුවේ කොමියුනිස්ට් පක්ෂ නියෝජිත දොස්තර ජී වීරසිංහ මහත්මයා තමයි මෙහෙම සඳහන් කරන්නේ. නව ලිබරල්වාදී මගෙන් මිදෙමු. COVID-19 වසංගතයෙන් අපිට පෙන්වා දෙන්නේ ධනවාදී ව්‍යසනය නව ලිබරල්වාදී ම්ලේච්ඡත්වයට පත් වී ඇති ආකාරය කියන කාරණේ. ඉතින් මේ කොවිඩ් වසංගතයත් එක්ක රටේ ලෝකයේ ආර්ථිකය කොහොමද වෙනස් වෙන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා දොස්තර ජී වීරසිංහ මහත්මයා. එතුමා සඳහන් කරන්නේ මේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියේ මේ මාර්ගයෙන් ඉවත් වීම තමයි මේ COVID-19 අපට ඉගැන්වූ ප්‍රධාන පාඩම කියන කාරණේ. ඉතින් අපි අද විශේෂාංග හැටියට තෝරාගත්තේ දේශපාලන පක්ෂ මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන පසුගිය මැතිවරණයක ගත්තහම වැඩිපුරම ප්‍රතිශතයක් අරන් තියෙන පක්ෂ කිහිපයක නායකින් පළ කළ අදහස් කිහිපයක් වෙත. ඔබට තව දවස් දෙකක් තියෙනවා මේ පිළිබඳව තීරණය කරලා මොන වගේ තීරණයක්ද ගන්න කියන කාරණේ පිළිබඳව අවධානය යොමු කරන්න. අපි මුලින්ම යනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණය පිළිබඳව දක්වා තිබෙන අදහස් පිළිබඳව ඔබ අවධානය යොමු කරන්නට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න රටම සූදානම් ඉන්නවා කියලායි මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා ආසියාවේ දියුණුම රට ලංකාව කිරීම අපේ බලාපොරොත්තුවයි කියලා එතුමා සඳහන් කරනවා. ජනතාව දැන් රටට ආදරය කරන කණ්ඩායම හඳුනාගෙන ඉන්නේ. රටේ සම්පත් විනාශ කරපු අයත් එක්ක ඩීල් දාන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ, අපි ඩීල් දාන්නෙත් නැහැ කියලායි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරන්නේ. ඉන් අනතුරු අපි යනවා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා මොකක්ද කියන්නේ කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරන්නට. තරුණ නායකත්වයට ඉඩ දෙන්න ඕන නිසා සජිත් එරෙහිව එදා විනය තීරණයක් ගත්තේ නැහැ. එතුමා එහෙම සඳහන් කරනවා මැතිවරණය සම්බන්ධයෙන්. මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ බාර නොගත්තා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණලු. සමාජයේ ඉල්ලුවේ අලුත් මුහුණු නිසා මෙවර මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිපුර අලුත් මුහුණු යොදවලා තියෙනවා. තරුණ දේශපාලඥයන් පක්ෂය ඇතුළේ දඩප්පරව හැසිරුණු හැම වෙලාවකම ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න ගියොත් එයාගේ දේශපාලන අනාගතය විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා තරුණ නායකත්වයේ ඉඩ දෙන්න ඕන නිසා සජිත් එරෙහිව එදා විනය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලයි රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා සඳහන් කරන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ තවත් බලවේග ගණනාවක් එකතු කරගෙන ජාතික ජන බලවේගය නමින් තමයි පෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. එහි නායක අනුකුමාර දිසානායක මහත්මයා සඳහන් කරනවා අපේ වැඩි පිරිසක් පත් වුණොත් අපි පාර්ලිමේන්තුව සුද්ධ කරනවා, අරගලයේ පටන් ගන්නවා කියලයි ඔහු සඳහන් කරන්නේ. අපට ලැබෙන ලක්ෂ 50ක තරම් කුඩා මුදල අපේ ගම්බිම්වල ජනතාවගේ පාරක් පිහිල්ලක් වගේ දේවල් හදන්න යොදවනවා. ලොකු පාලම් ගොඩනැගිලි හදන්න මේ මුදල ප්‍රමාණවත් නැහැ කියලයි ඔහු සඳහන් කරන්නේ. අපේ රටට නව ජනවාදී විවස්ථාවක් අවශ්‍යයි කියලත් ඔහු සඳහන් කරනවා. ඒ වගේම තවත් පක්ෂයක් තමයි සමගි ජනබලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා මොකද කියන්නේ? කබරගොයා තලගොයා කරන දෙබඩි ප්‍රතිපත්ති මාගාව නැහැ කියලා ඔහු කියනවා. පවුල් බලය නිල බලයක එකම පවුලක බුරුතු පිටින් දේශපාලනයට එන එක ඉතාම අහිතකරයි කියලා සඳහන් කරන්නේ. සමගි ජනබලවේගයේ පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහගේ පූර්ණ ආශිර්වාදයෙන් කියලත් ඔහු සඳහන් කරනවා. මට මගේ ප්‍රතිරූපයේ බලහත්කාරයෙන් නන්වන්න වුවමනා නෑ කියලයි ඔහු සඳහන් කරන්නේ. ඉතින් මේ සියලු දේවල්, මේ කියුම් කෙරුම්, මේ හැම දෙයක් ගැනම හිතලා ඔබට ඡන්දේ ප්‍රකාශ කරන්න අගෝස්තු 5 වෙනිදා අවස්ථාවක් ලැබෙනවා. තව දවස් දෙකක් තියෙනවා ඒ ගැන හිතන්න. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳවත් හිතන්න කියලායි අද අනුරාධ හිරිපිටියගේ හිටිවනේ කියන්නේ. මැතිවරණයට කලින් අපි බලමු මොකක්ද හිටිවනේ කියලා.
කොරෝනා කඩුලු 60 කෝටියක් පැන මහමැතිවන්නේ ලං වූවා රබර් රුණ. කතිරේ නොගැසුවොත් හරියට මොලෙන් මැන ප්‍රතිඵල ලැබෙනු ඇත යුග යුග රිදුම් දෙන. කතිරේ නොගැසුවොත් හරියට මොලෙන් මැන ප්‍රතිඵල ලැබෙනු ඇත යුග යුග රිදුම් දෙන. එනිසා කල්පනාවෙන් තමන්ගේ මනාපේ ප්‍රකාශ කරන්නට ඔබට අවස්ථාවක් තියෙනවා. සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්න මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි ඔබට මතක් කරන්නේ පස්වෙනිදා උදේම ගිහිල්ලා තමන් කැමති දේශපාලන පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන්න. ඡන්දය ප්‍රකාශ කිරීම ඔබේ වකීමක් වගේම ඔබේ අයිතියක් බවට පත් වෙනවා. රටේ ඊළඟ තත්ත්වය නැත්තම් රට මොන දිශාවටද යන්නේ කියලා තීරණය කරන බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක්. ඉතින් ඒ නිසා අපි මතක් කරනවා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම අපි හැමදාමත් මතක් කරන විදිහට සෞඛ්‍ය අංශු ලබා දී තිබෙන උපදෙස් පිළිපදින්න කියන කාරණේ මතක් කරනවා. ලංකාවේ ටිකක් සහනදායි තත්ත්වයක් තිබ්බත් ලෝකයේ දවසින් දවස කොරෝනා රෝගය නිසා දිනෙන් දින පීඩාවට පත් වෙනවා. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරලා සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින්න කියලාත් අපි මතක් කරමින් අදට පුවත්පත් තොරතුරු සමගින් සමුගන්ටයි සූදානම. හෙටත් හමු වීමේ බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. අයිබෝවන්.